අපේ රට මේ අවස්ථාවේදී බරපතල සෞඛ්‍ය අර්බුදයකට මුහුණ දී සිටිනවා. බරපතල ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටිනවා. ඒ ගිය ආණ්ඩුව ඡන්දෙන් පස්සේ රාජ්‍ය ගිණුම විශාල ස්ථාවර තත්ත්වයකට පත් කරා. රටේ බදු වැඩි කරලා, රාජ්‍ය ආදායම වැඩි කරා, රාජ්‍ය ආදායම වැඩි කරලා එක්තරා ස්ථාවර තත්ත්වයකට අරගෙන ආවා. නමුත් ඊට පස්සේ පවතින ආණ්ඩුව බලයට පත් වෙලා බදු අඩු කරා. මේ බදු අඩු කිරීමේ මූලික හේතුව ඊළඟ ඡන්දය දිනා ගැනීම වෙන්නට පුළුවන්. නමුත් මේ හරහා රාජ්‍ය ආදායමෙන් 50%ක් විතර අඩු වෙලා අපි බරපතල අර්බුදයකට පත් වෙලා තිබුණා කොවිඩ් අසංගතය ආරම්භ වෙන අවස්ථාවේ. ඒතර මේ අවස්ථාවේදී අපේ සංචාරක ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා, ඇඟලුම් කර්මාන්තය බිඳ වැටිලා තියෙනවා. අපිට එන ආදායම් මාර්ග සියල්ලම ඇහිරිලා තියෙනවා. විදේශ සංක්‍රමණිකයන්ගෙන් එන ආධාර නැති වෙලා, ආදායම් නැති වෙලා තියෙනවා. ඒකට මේ තත්ත්වය උඩ අපිට බරපතල තත්ත්වයකට මුහුණ දෙන්න සිදු වෙනවා. ඉදිරියේදී විශාල වශයෙන්ම ආනයන සීමා කිරීමට සිදුවේ. ආණ්ඩුවේ ගැන දැනටමත් යම් යම් පියවර අරගෙන තියෙනවා. ඒකට රාජ්‍ය වේදම් අඩු කිරීමටත් සිදු වෙන්නට ඉඩ තියෙනවා. මොකද අපිට ආදායමක් නැති නිසා. ඒතර ජනතාවට ආණ්ඩුව මේ ගැන පැහැදිලිව කියන්න සිදු වෙනවා. මොකද ජනතාවත් බලාපොරොත්තු වෙන්නේ සහන ලබා ගන්න. මේ රටේ හැමෝම පුද්ගලික අංශය හෝ වේවා, රාජ්‍ය සේවකයන් හෝ වේවා, දේශපාලනඥයන් හෝ වේවා, මහජනතාව හෝ වේවා, හැමදෙනාම සැලකන්නේ තමන්ගේ සාක්කුව ගැන. රටේ සාක්කුව ගැන බලන්න කවුරුත් පත්තිලයින තත්ත්වයට හේතුව ඒකයි. ඒකට මේ අවස්ථාවේදී අපි සියලු දෙනාම එකතුයි. වසංගත රෝග විශේෂඥයන්, දොස්තරවරුන් වගේම ආර්ථික විශේෂඥයන්, මූල්‍ය විශේෂඥයන් සහ විපක්ෂ දේශපාලනඥයන් පවා එකතුව අත්නෝමතික තීරණ ගන්න ඇතුව සාමූහික තීරණ අරගෙන මේ තත්ත්වෙන් ගොඩවීමට සඳහා උත්සාහ කරේ. ඇතුළු නීතිය තවත් දීර්ඝ කරන්න අපේ ආර්ථිකය අපහසුතාවයකට පත් වෙනවා, ගොඩ එන්නට අපහසු වෙනවා. හැබැයි ඒ එක්කම එක විටම ඇතුළු නීතිය අයින් කරන්නත් බෑ. ඒකට මේ තත්ත්වය අපි සියලු දෙනාම සැලකිල්ලට ගන්න ඕනේ. දැන් මෙහිදී දැන් ආණ්ඩුව කියලා තිබුණා ගෙවතු වගා කරන්න. එතකොට අපි මේ අවස්ථාවේදී කරන්න ඕන අපිට පිටරටින් එන ආනයනය කරන ද්‍රව්‍ය මෙහි වගා කරන්න පුළුවන් නම් ඒව වගා කිරීම. ගෙවතු වල එළවලු වගා කරාම අපේ එළවලු ගොලියා අසරණ තත්ත්වයකට පස්සේ දේශීය ආර්ථික බිඳ වැටීමක් සිද්ධ. ඒ නිසා මේ කරුණු සියල්ලම සැලකිල්ලටගෙන ඉදිරි තීරණ ගත යුතුයි. ජනතාව දැනුවත් කළ යුතුයි. භාග වෙලාට මේ ජනතාව දැනුවත් කිරීමේ කාර්යය සඳහා කොවිඩ් 19 වෙස්වලාගත් ආශිර්වාදයක් වෙන්නටත් පුළුවන්. ජනතාවට කෙලින්ම කරුණ කීම සඳහා. මොකද මේ අවස්ථාවේදී සියලු දෙනාම යම් යම් කැපකිරීම් කරන්නට සූදානම් වෙලා ඉන්නට ඕන. දේශපාලන ભેද වලින් තොරව. ලෝක තත්ත්වය ගත්තොත් එහෙම ලෝකයේ මෑත කාලයේදී ඇමරිකා එක්සත් ජනපදයේ වෙළඳාම අවියක් විදියට පාවිච්චි කරා. මේ විවිධ වෙළඳ ගිවිසුම් වලට එකතු වෙච්ච මිතුරු ජාතීන් වලට නොයෙකුත් කෙනෙහිලිකම් කරලා. මොකද ඒකට මූලික හේතුව මේ එක්සත් ජනපදයේ ජංගම ගිණුමේ හිඟයයි. ඒගොල්ලන්ගේ ආනයන වැඩි අපනයන වලට වඩා. ඒතර මේ තත්ත්වය සමනය කරගන්න උත්සාහ කළේ. හැබැයි ඔවුන් චීනයට විරුද්ධ වෙළඳ යුද්ධයක් පටන් ගත්තා. ඒතකොට ජාත්‍යන්තර වෙළඳාම ගත්තොත් එහෙම දල දේශීය නිෂ්පාදිතයේ 60%ක පමණ ප්‍රමාණයක් තියෙන්නේ ජාත්‍යන්තර වෙළඳාම. 2018 ගත්තොත් එහෙම ඒ තත්ත්වයට වැඩි වෙලා තිබුණා. හැබැයි 1970 ඒක 10%යි. 10%ට ආසන්න ප්‍රමාණයක් තිබුණා. ඒතකොට ලෝක ජාත්‍යන්තර වෙළඳාම ලෝක දල දේශීය නිෂ්පාදිත විශාල දායකත්වයක් සම්පූර්ණ. එතකොට මේ අවස්ථාවේදී අපි ලෝක ජාත්‍යන්තර වෙළඳාම ප්‍රවර්ධනය කළ යුතුයි. අපි සියලු දෙනාම මේ කොවිඩ් අර්බුදයේ වෙලාවේදී අපි සියලු දෙනාම එකට එකතු වෙලා මුළු ලෝකෙම එකට එකතු වෙලා නැගිටීමේ අවස්ථාවක් ඇතිලා තියෙනවා. දැන් ශ්‍රී ලංකාව ගත්තොත් එහෙම අපි ශ්‍රී ලංකාවේ ජන වර්ග වශයෙන් බෙදිලා සිංහල, බෞද්ධ, මුස්ලිම්, ක්‍රිස්තියානි, දෙමළ, හින්දු යනාදී වශයෙන් ආගමික සහ ජන වර්ග වශයෙන් බෙදලා ඉන්නවා. නමුත් මේ අවස්ථාවේදී ඊටම වැදගත් වෙනවා සියලු දෙනාම එකට එක ශ්‍රී ලාංකික ජාතියක් හැටියට කල්පනා කරලා මේ අර්බුදයෙන් ගොඩ එන්න. ඒ විතරක් නෙමෙයි මුළු ලෝකෙම සමස්ත ලෝක ප්‍රජාවම එක ප්‍රජාවක් හැටියට සලකලා මේ අර්බුදයෙන් ගොඩ එන්නට අපි උත්සාහ ගත යුතුයි. එහෙම නැතුව තනි තනිව මේ අර්බුදයෙන් ගෙඩීම එච්චර ලේසි වෙන්නේ නැහැ. සියලු දෙනාම මේ අවස්ථාවේදී එකතු විය යුතුයි කියලා මම හිතනවා. බොහොම ස්තුතියි.